දිවයින පුරා පැවැති ජයගම ශ්‍රී ලංකා සාර්ථක කරගැනීමට සහය උ සැමට ස්තුතියි. අපි ඉතා හොඳටම දන්නවා මේ ආර්ථික අර්බුදයක් තිබිද්දි පාර්ලිමේන්තුව තුළ එදා එතුමාට ඡන්ද 134ක් ලබා දීලා පාර්ලිමේන්තුවේ ඒ අවශ්‍ය කරන බලය ලබා දුන්නා. ඉදිරියට මේ රට නැවත වතාවත් ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලකට ගෙනියන්න කියලා සියලු දෙනාම සහයෝගය දුන්නා. යම් යම් අවස්ථාවන් වලදී පාර්ලිමේන්තුවේ හිටපු 225ම එතුමා සමග එකට එකතු වෙලා කටයුතු කරපු අවස්ථාවල් අපි දැක්කා. අපි අද හිතන්න ඕනේ අපි ගැන නෙවෙයි, අපි අද හිතන්න ඕනේ සමස්ත රට ගැන. කතා කරනකොට නම් හැමෝම කතා කරන්නේ රට ගැන. හැබැයි එළියට ඇවිල්ලා කතා කරනකොට තමන්ගේ පටු දේශපාලන අදහස් පිළිබඳව ඉදිරියට තියලා කතා කිරීම මං හිතන්නේ ක්‍රියාකාරී මේ වැඩ ටික කඩාකප්පල් කරන්න තමයි ඒ කටයුතු කරන්නේ. ඒ නිසා මේ අවස්ථාව වෙනකොට විපක්ෂය, ඒ වගේම විපක්ෂ නායකතුමා, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක මේ අය වැඩ කරන ආකාරය පිළිබඳව අද රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මොකද පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම කතා කරේ හොරු එළවමු කියන එකයි. හොරු එළවන්න අවශ්‍ය කරන අනපනත් ටික රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගෙනාවා. මේක ඉතාම වැදගත්. දූෂණ විරෝධී පනත, ඒ වගේම ආර්ථික පරිවර්තන පනත, මේක ඉතාම වැදගත් වෙනවා. පනත් 80ක් ගෙනල්ලා තියෙනවා පාර්ලිමේන්තුවට මේ කෙටි කාලය තුළ. මේ කෙටි කාලය තුළ ගෙනාපු මේ පනත් 80 ගණනම මේ රටේ සමස්ත ඉදිරි කාලය තුළ මේ රට සංවර්ධිත රටක් හැටියට පරිවර්තනය කරන්න සහ ලෝකයේ, ඒ වගේම ලෝකයේ අනික් රටවල්, ඒ වගේම ආසියාවේ අනිකුත් රටවල් එක්ක අපිට තරඟ කරන්න, ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රාහී විදිහට ගෙන යන්න පුළුවන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පාර්ලිමේන්තුවක් හැටියට මේ අනපනත් සියල්ලම ගෙනල්ලා තියෙනවා. ඒක නිසා මේ වෙලාවේදී අපි දකිනවා ඉතාමත්ම වැදගත් අනපනත් ගණනාවක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. මේකෙදි ළමා හා කාන්තාවන් ආරක්ෂා වෙන විදිය, ඒ වගේම තරුණ තරුණියන්ව ආරක්ෂා වෙන විදිය, ඒ වගේම රාජ්‍ය සේවකයන්, ඒ වගේම වැඩිහිටියන්, ඒ වගේම අස්වැසම තුලින් මේ රටේ සමස්ත දිළිඳු ජනතාවට දීලා තියෙන සහනය, මෙන්න මේවා කතා කරන්නේ නැත්තේ ඇයි? අවංකවම කතා කරන්නේ නැත්තේ ඇයි? 2000න් ජීවත් වෙන්න බෑ, 3000න් ජීවත් වෙන්න බෑ කියලා 15000 වෙනකන් ගෙනාපු ඒ අස්වැසුම තුල අද රටේ ජනතාව ජීවත් වෙනවා. මම දැක්කා ඊයේ කියනවා ලාල් කාන්ත හාල් කිලෝ 10ක් දෙනවා. ඒ හාල් කිලෝ 10 අරගෙන මේ මාලිමාවට ඡන්ද දෙන්නලු හාල් කිලෝ 20ක් ගන්න. මං අහන්න කැමති මේ ලාල් කාන්තගෙන් හාල් කිලෝ 20 නෙවෙයි, මේ වෙනකොට එක මාසයකට හාල් කිලෝ 10 බැගින් හාල් කිලෝ 20ක් ලබා දීලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව. ඔබ කියන්නේ ඔබේ ආණ්ඩුව ඇවිල්ලා හාල් කිලෝ 40ක් ගන්න මාලිමාවට ඡන්ද දෙන්න කියලා. ඔබ මේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ අමාත්‍යංශ දැරුවා. චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවේ අමාත්‍යංශ 4ක් දැරුවා. කෝ ඒ අමාත්‍යංශවල කරපු ප්‍රගතිය? ඒ ප්‍රගතිය ගැන කියන්න. වැව් 16 වැඩසටහනේ ප්‍රගතිය කියන්න. රටේ ජනතාවට කතා කරන්න පුළුවන් ඕන තරම්, රවට්ටවන්න පුළුවන් කියලා හිතන්න එපා. මොකද දැන් මේ වෙනකොට සමස්ත රටේ ජනතාව අවබෝධ කරගෙන තියෙනවා අපි කොයි තැනටද යන්නේ කියලා. මෙතෙන්දී විශේෂයෙන්ම අපි කතා කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඊයේ මුදල් අමාත්‍ය රංජිත් සියඹලා පිටියේ මැතිතුමා බොහොම පැහැදිලිව පෙන්නලා දුන්නා. මේ හැම දෙයක්ම අපි සංසන්දනය කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සාධාරණ කාලයක් නොදී අවුරුදු දෙකක් දීලා එතුමාගෙන් උපරිම අවුරුදු 5ක කරන වැඩ කටයුතු අපි එතුමාගෙන් ලබාගෙන තියෙනවා. අපි දන්නවා මේ පහුගිය 2023 වසරේ ජනවාරි මාසයේ සිට
මැයි මාසේ දක්වා අයවැය පරතරය විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මිලියන 1014ක පරතරයක් පැවතුණා. මෙය 163.8ක් වෙනකොට මේ 2024 මුල් කාර්තුවේදී අඩු කරගන්න පුළුවන් වුණා. එහෙනම් මේ පාලන තන්ත්‍රය තුළ මේ පහුගිය අවුරුදු දෙක තුළ මනා කලමනාකරණයකින් මේ රජය පාලනයක් ඇතුව කටයුතු කරා කියන එක පිළිබඳව අපි සඳහන් කරන්න ඕනේ. අද බලන්න අපිට විදේශ විනිමය විශේෂයෙන්ම ගේන තේ කර්මාන්තය. එතන අපිට අවශ්‍ය කරන පොහොර ටික වසර ගණනාවකට තේ කර්මාන්තයට පොහොර දුන්නේ නැහැ. අපි දන්නවා කඳුකරේ විශේෂයෙන්ම කියන්න ඕනේ පොහොර නැතුව තේ කර්මාන්තේ කඩා වැටුණා. මෙතෙන්දී මේ අවස්ථාව වෙනකොට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ රුපියල් 2000 දුන්න එක රුපියල් 4000 කරලා තියෙනවා. මේ මගින් බලාපොරොත්තු වෙනවා තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 300ක් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. අපේ තේ කර්මාන්තයේ ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වෙනවා. අපි සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙල අපි ඉහළට ගන්නවා වගේම අපි දන්නවා මේ අවස්ථාව වෙනකොට වරාය 2024 වෙනකොට මේ පළමු කාර්තුවේ ඇමරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයලා තියෙනවා. හැම තැනකම අපි දැක්කොත් අපිට බංකොලොත් කියන තැන ආයේ අපිට කතා කරන්න දෙයක් නැහැ. අපි හැම අමාත්‍යංශයකම ඒ ප්‍රගතියක් ලබාගෙන ඒ විදිහට අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි සමෘද්ධිමත් රටක් ගොඩනැගීම සඳහා අර පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාටම සමෘද්ධිමත් රටක් ගොඩනගා ගැනීමට ජනාධිපතිතුමා සමග එතුමා නිරන්තරයෙන්ම අඬගහනවා එකට එකතු වෙන්න කියලා. මේ වැල් පාලමේ ගොඩ කරන්න ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාව මිස වෙනත් දූපුතුන් නෙවෙයි. මේ වැල් පාලමෙන් ගොඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ මේ රටේ ජනතාවගේ දූ දරුවන් කියන එක මතක තියාගන්න ඕනේ. අපි මේ වෙලාව වෙනකොට හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා. දේශපාලන අත්දැකීම් ලබාගෙන තියෙනවා. අපිට මේ පිළිබඳව ඉතාම හොඳ මේ රටේ සමස්ත සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටම ඉන්න එකම නායකයා තමයි ජාතිවාදී ප්‍රතික්ෂේප කරපු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා අනෙකුත් දේශපාලන පක්ෂත් මැද මාවතට ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදී අදහස් උදහස් ඇතුව සියලු ජනතාවට එක කුඩයක් යටතේ එන්න පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලනයක් තුර කියන එක පිළිබඳව අපි මනාව කියනවා. මොකද ඔහු ගෙනියන වැඩපිළිවෙල තුළ උතුරු නැගෙනහිරද දකුණද මධ්‍යමද මේ සෑම තැනකම එතුමාගේ ඒ සේවාවන් ඉතාමත්ම සාර්ථක විදියට සංවර්ධනය කරා මෙහෙවන්න එතුමාට හැකි වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ මොහොත වෙනකොට අපි කතා කරන්නේ මේක ජනාධිපතිවරණයක්, මේක අගමැති තෝරන ඡන්දයක්ද කියන එක පිළිබඳව පාටලවා ගන්න එපා. රටේ ජනතාවට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අද ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් නිදහසේ හුස්ම ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි කාන්තාවන් හැටියට වැඩි බහුතරයක් වෙන අපේ රටේ කාන්තාව මේ වෙනකොට තීන්දු තීරණ ගන්නා තැනදී නිසි තීරණය අරගෙන නැවත වතාවක් මේ රට දුකටපත් කරන්න නැතුව විශේෂයෙන්ම මේ රට ඉදිරියට සංවර්ධිත රටක් හැටියට ගෙනියන සහ රටේ ජනතාව නගා සිටීමට අපි සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරනවා.